සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. හොඳයි සුපින්වත්නි, ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, ජීවිතය අවබෝධය කරා යනවා නම් එයාට ගොඩාක් දේවල් ඕනේ. අවබෝධය කරා යන්න එයාට ගොඩාක් දේවල් ඕනේ. දැන් අපිට හිතනවාට ගොඩාක් ඒවා ඕන කියලා. නමුත් අවබෝධය කරා යන කෙනෙකුට ස්වල්ප දෙයක් ඇති අවබෝධය කරා යන්න. එතකොට හැබැයි මේ ස්වල්ප දේ තුල අපි මේ ගුණධර්ම ඔසවා තබන්න ඕන හැම වෙලාවක. දැන් අපිට වෙලා තියෙන අපේ පොඩි පොඩි ගුණධර්ම තියෙනවා ඇතුලේ. ඒවා ඔසවා තබන්න අපි මොකුත් කරන්නේ නැහැ. මේ පොඩි පොඩි තියෙන ගුණධර්ම ටික ඔසවා තබන්න අපිට මොකක්වත් වැඩපිළිවෙලක් නැහැ. ඒක තමයි අපිට තියෙන විශාලම ව්‍යාකූල අරබුදය. හැබැයි අපි යම් වෙලාවක දක්ෂ වුණොත් අපේ ගුණධර්ම ඔසවා තියන්න අපිට බොහොම පොඩි කාලයක් ඇතුළත අවබෝධය කරා යන්න පුළුවන්. ඒතර අවබෝධය කරා අනේක බොහොම සංකීර්ණ විදිහට අපි ඇතුළට ගන්න හොඳ නැහැ. අවබෝධය කරා අනේක සංකීර්ණ විදිහට ඇතුළට ගත්තොත් මේ සිත අවබෝධය කෙරෙහි මන්දගාමි වෙනවා. ඒකයි ඔයගොල්ලන්ට ඔය වෙලා තියෙන්නේ. දැන් සෝතාපන්න වෙනවා කියන එක අපිට නිකන් කරන්න බෑ වගේ හිතුනොත් ඒක බෑම තමයි. මේ හිත පිළිගන්නේ මේ සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. ඒතර මේ සෝතාපන්න වීම පිණිස කුසලතාවය සිත තුල පිළිඹු වෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. හිතන්නකෝ මේ කාලේ නිවන් දකින්න බෑ කියලා හිතුනොත් සිත හැකිලෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කිව්වත් යන්නේ නැහැ ඔළුවට හරියට. ඒ නිසා අපිට මේ කාලේ හිතෙනවා අවබෝධය කරා යන්න බෑ කියලා. බෑ කියලා හිතෙන්නත් බලපාන හේතු තියෙනවා. එකක් තමයි අපට අවබෝධය කරා යන්න බෑ කියලා හිතෙන්න බලපානවා. එක දෙයක් තියෙනවා. මොකද්ද? මේ කාලේ අවබෝධය කරා යන්න බෑ කියලා හිතෙන්න බලපාන එකක් තමයි අපිට පෙර ධර්මයක් නොතිබිච්ච එක. දැන් අපිට මේ වෙලාවේ බණ ඇහුණට ඔයගොල්ලෝ නිකන් පිටිපස්සට හැරිලා බලන්න. එහෙම අපිට ලොකුවට ධර්මයක් තිබ්බේ නැහැ. එහෙම පිළිවෙත් පුරපු જાතියක් එහෙම නෙමෙයි අපි. මේ පස්සේ කාලේ මොනවා හරි හේතුවක් නිසා අපි දැන් ධර්මයට ආවට අපි මේ එදිනෙදා වැඩ කරද්දි ධර්මයත් එක්ක හිටපු අය නෙමෙයි. ତරේ ධර්මයත් එක්ක හිටපු අය නොවන නිසා අපට අවබෝධය කරා යන්න අවකාශයක් මේ නැති වෙයිදෝ කියලා හිත තුල යම්කිසි තැතිගැන්මක් පවතිනවා. යම් කිසි බීතියක් පවතිනවා. නෑ නෑ අපිට නම් අවබෝධය කරා යන්න බැරි වෙයි කියලා. එක එකක්. අනිත් එක තමයි අපිට මේ කියන බණ තේරෙන්නේ නැහැ. ඒතර බණ තේරෙන්නේ නැති එකෙන් අපි තුල යම් කිසි ආකාරයක හිත වික්ෂිප්ත වෙලා යනවා. මේ හාඳුරුරුන්ට මේක කියාගන්න බෑ. බුදුරජාණන්සෙ හිටියානම් මොක ලස්සනට කියයි. මේ හාඳුරුන්ට ඕක කියන්න බැරි වුණාට බුදුරජාණන්සෙ වැඩ හිටියා නම් ඕක ලස්සනට තේරුම් කරાવી. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බුදුරජාණන්සෙ නෑනේ. ඒ නිසා මේ පැවිද්දොන්ගෙන් බණ අහලා නිවන් දකින්න බෑ. ඇයි මේ කියන ඒවා තේරෙන්නෙත් නෑනේ? අර සාධාරණ සාක්ෂියකුත් තියෙනවනේ. කියන ඒවා තේරෙන්නෙත් නෑනේ පින්වත්නි. ඒතර කියන ඒවා තේරෙන්නේ නැති වෙනකොට එයාතුල ස්ථාවරත්වයක් එනවා, තහවුරු වීමක් එනවා. මං හිතන්නේ මේ වගේ කතාවක් බුදුරජාණන් වහන්සේගෙන් තමයි අහගන්න ඕනේ. මෙකල ඉන්න විවිධ ස්වාමීන් වහන්සේලාගෙන් මේ දහම් කතාව අහලා හරියන්නේ නැහැ. ඇයි මේ කියනව තේරෙන්නේ නැහෙනි? එයාට අවංකව අදහසක් තියෙනවා. ඒ කියන්නේ එයා අහලා තියෙනවා. අහපුවා තේරෙන්නේ නැතිකමට එයා හිතනවා. එහෙනම් මේක බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහා තමයි මේක කරගන්න ඕන කියලා හිත පෙළඹි. එතකොට මොකද වෙන්නේ? එතකොට ආයි මෛත්‍රී බුද්ධ ශාසනය තමයි ප්‍රාර්ථනා කරන්නේ. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕන. ඇයි බුදුහාරු ඉස්සරහා නම් මේක තේරෙයි, මේ වගේ පැවිද්දොන්ට නම් මේක කියාගන්න බෑ.
මේගොල්ලෝ අපිට ඒ වෙලාවට කතා කළාට මෙයාලට ඔක කියන්න බෑ කියලා අන්න ඔය අදහස් දෙක තමයි එන්නේ. එකක් පෙර වැරදි ටික පේනවා, අනිත් එක දේශනාවේ දුර්වලකම පේනවා. ඔන්න ඔය කාරණා දෙක මත පිහිටලා තමයි වර්තමාන බෞද්ධයා බුදුරජාණන්සේගේ අවබෝධය, ශ්‍රාවකයෙක් තුළ මතුවෙන අවබෝධය මෛත්‍රී බුද්ධ ශාසනයට දාලා තියෙන්නේ එකයි. අවස්ථාවට ඉතින් අපි සම්ප්‍රදායට බණ ටික අහමු. සාමාන්‍ය විදිහට කාලබිල ජීවිතේ ගෙවමු, ඉතින් බණත් අහමු. හැබැයි අවබෝධය අවබෝධයේ මේ හැබැයි. අවබෝධය කොහෙද පුළුවන්? අවබෝධයේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් තමයි පුළුවන් වගේ එකක් ඔළුවේ තියෙනවා. ඔය මට්ටමට සිත වැඩ කරනකොට සිත තුළ අර අවබෝධයට අදාළ මූලික බීජ තිබ්බත් ඒක මැරිලා යනවා. සෝවාන්ෙන් පුළුවන්කම තිබ්බත් ඒ සෝවාන්කමට අදාළ බීජය ඉස්මතු වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න හැකියාවක් තිබ්බත් සෝතාපන්නකමට අදාළ අවකාශය ඉන්නේ නැහැ. ඒ අවකාශය අපි මතු කරගන්න ඕන. සමහරට ඒ අවකාශය වැහිලම යන්න පුළුවන්. ඒකනේ එක වෙලාවක අර බුදුරජාන් වහන්සේ අජාසත් රජුරන්ට කියන්නේ. අජාසත් රජුරෝ බණ අහලා නැගිටලා ගියාම බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරන්ට, ආනන්ද ඔය අජාසත් රජුරු හරි ශ්‍රද්ධාවන්තයි කියනවා. අජාසත් රජුරුවන්ගේ ශ්‍රද්ධාවක් මේ සාමාන්‍ය මිනිස්සුන්ට පිහිටලා නැහැ කියනවා. එච්චර ශ්‍රද්ධාවක් තිබ්බා කියනවා. ආනන්ද ඔය රජුරු අද හොඳට දේශනාව අහගෙන හිටියේ කියනවා. එයාට දේශනාව තේරුණා කියනවා. හැබැයි ආනන්ද එයාට සෝවාන් වෙන්න තරම් කෞශල්‍යයක් තියෙන කෙනෙක් වෙයි කියනවා. නමුත් අර සෝතාපන්න වෙන්න තිබ්බ අවකාශයේ අසත්පුරුෂ සේවනයේ නිසා යට ගිහින් තියෙන්නේ කියනවා. ආ, එහෙනම් සෝවාන් වෙන්න අවකාශයේ තිබ්බත් ඒ අවකාශයේ වුණත් යට වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධය දැන් අද මේ කාලේ හිතාන ඉන්නව නේද? මේ අවබෝධය කරායන්ට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඕන. එහෙම තියෙනවනේ ත්‍රි හේතුක, දි හේතුක කියලා ප්‍රතිසන්දිය ගැන කතා කරනවනේ අභිධර්ම ක්‍රමේ. ඉතින් ලංකාවේ මිනිස්සු ආපු ගමන් කියන අපිට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැතුව ඇතිනේ. ඕගොල්ලෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය මැනගන්න මැෂින් එකක් හම්බෙලා තියෙනවද කොහෙන් හරි? ඕගොල්ලන්ට මේවා මොකක් හරි මේ මෙන්න ත්‍රි හේතුකයි, මෙන්න දි හේතුකයි කියලා එහෙම නැහැ පින්වත්නි. අවබෝධය කරා යන්න පුළුවන් කුසලතාවේ එක එන්න පුළුවන්. ඒක කොහොමද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක අවබෝධය කරා යන්න පුළුවන් ඥානමය ජීව විද්‍යාත්මක හැකියාවකුත් අපිට තියෙනවා. ඥානමය කුසලතාවයක් තියෙනවා. ඒ ඥානමය කෞශල්‍ය මේ අපරදිග මේ මිනිසුන්ට නැහැ. බටහිර මිනිසුන්ට ඒ ඥානමය කුසලතාවේ නැහැ. දැන් අපිව පුංචි දෙයකින් තෘප්තිමත් කරන්න බෑනේ. බැරි ඒකයි. දැන් සමහර මිනිස්සු ඉන්න පොඩි නිකන් බලු පැටවු නලවලත් සතුටු වෙනව නේද? hina වෙලා ඒගොල්ලෝ පොඩි දෙයකින් ආස්වාදයි. අපිට එහෙම නෑ. අපේ සිත යම් උපේක්ෂාවකටම බරවයි තියෙන්නේ. බලන්නකෝ සමහර විදේශික සුදු ජාතික මිනිස්සු එමෙ ඇවිල්ලා කරන දේවල් දැක්කම අපිට hina යනවා සමහර විට. ඇයි ඒ වගේ පොඩි දෙයකින් ඒගොල්ලෝ ආස්වාද සම්පන්න වෙන්න බෑ? අපිට එහෙම කියන්නේ. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් බලන්න මේ මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද, පොඩි දෙයකින් සතුට වෙනවා. නමුත් අපිට තියෙන්නේ උපේක්ෂාවට බර හිතක්. ඒකයි අපි පොඩි දෙයකින්වත් අපි සම්තෘප්තිමත් වෙන්නේ නැත්තේ. ඒ වගේම අපි එහෙම ලේසියෙන් වැටෙන්නෙත් නැහැ. මේ ඒ අර ඒකට හේතුව තමයි අවබෝධය කරා යන්න පුළුවන් ඥානමය ශක්තියක් තියෙනවා. එහෙම දුක ඉස්සරහම කඩා වැටෙන જાතියකුත් නෙමෙයි අපි. ආයෙ නැගිටින්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒකනේ අර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කරා යන කෙනා කියන්නේ ඒක බොහොම සනීපිට ඒක කරන්න බෑ. අවබෝධය කරා යන එක සමහර නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්න වෙනවා. ඒ ලංකාවේ අම්ම කෙනෙකුට තියෙන හැකියාව බටහිර ලෝකේ අම්ම කෙනෙකුට නැහැ. ඒ ජීව විද්‍යාත්මක හැකියාවක් නැහැ. ඒ කියන්නේ යාට ස්වභාවයෙන්ම ජවයක් තියෙනවා අවබෝධය කරා යන්න. කායිකවත් තියෙනවා. දැන් මානසිකව තමයි අවබෝධය කරා යන්න ඕනේ. මොකද බුද්ධත්වයටපත් වෙන්නේ, අරහත්ත්වයටපත් වෙන්නේ හිතනේ. නමුත් ඒකට ජීව විද්‍යාත්මකවත් අපිට ඒකට අදාළ හැඩය හැදිලා තියෙන්නේ. අපිට ඒක පේන්නේ නැහැ. සමහර විට ධර්මයක් දන්නේ නැති කෙනෙක් එළියේ බලලා කියන්න පුළුවන් ලෝකේ මිනිස්සු දිහා බලලා බලන්න ලෝකේ මිනිස්සු පොඩි දෙයකින් සම්තෘප්තිමත් වෙනවා. මිහි මිනිස්සු තමයි මේ පොඩි දෙයකින්වත් සතුටු කරන්න බැරි. කොච්චර දේවල් වලින් වුණත් ඒ අවබෝධය කරා යන්න පුළුවන් හැඩයක් තියෙන නිසා පින්වත්නි.
සරුවාකාර උපේක්ෂාවකට ආස්වාදයෙන් මුසපත්ති සුකාස්වාදයෙන් අභිනන්දනය වෙන්නෙත් නැතුව දුක්කාස්වාදයේ දුක්කාස්වාදයේ තුළ දුක්වේදනාව පදනම් කරගෙන ඒක ඇතුළේ ගොඩනැගෙන අභිනන්දනීය තත්ත්වයනුත් නැතුව හිත උපේක්ෂා සහගතකමේ කූට ප්‍රාප්තියනේ අරහත්වය. ඒ අරහත්වය කරා යන්න පුළුවන් හැකියාවක් අපට තියෙනවා. ඒ හැකියාව නිසා තමයි ස්වභාවයෙන්ම බලන්නකෝ අපි දාන හිම දෙනකොට ස්වභාවයෙන්ම මනස තුළ අතහැරිලා යනවා. දැන් දානි දෙනකොට හිතෙන්නේ නැහනේ මේ හංගගෙන දෙන්න අපිට. ඒ වුණත් ලෝකෙ මිනිස්සු එහෙම දානි දෙන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු එහෙම දානි දෙන්නේ නැහැ. අපිට ණය දෙන රටවල් එහෙම මේ වෙසක් කාලේදීම આવුත් ණය දෙනේකුත් නැහැ. වෙසක් කාලේක වගේ කාලෙක આવුත් එහෙම ණය දෙන්නේ අපිට. මේ බොරු මේ බොහොම දරිද්‍රතාවය කියලා එකක් මෙහි නැහැ. එහෙනම් මේ කොහොමද මෙච්චර දානි දෙන්නේ? මෙච්චර කණ්ඩ දෙන්න පුළුවන්ද? නිකන් දෙන්න පුළුවන්ද? දැන් ලෝකෙ මොකුත් නිකන් දෙන්නේ නැහනේ. ඒක අපි ඇතුළින්ම ආපු එකක් ඒක. ඊහර අවබෝධය කරා යන්න පුළුවන් හැඩයක් අපිට හැදිලා තියෙන්නේ. ඒකයි ලෝකෙ කොහෙවත් යන්නේ නැතුව මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මේ ලංකාවේ මේ ඉපදුනේ කොච්චර තැන් තිබ්බද? එහෙම කොහෙවත් යන්නේ නැතුව මෙහෙටම ඇවිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනය ඉස්සරහා ධර්මය සම්මුඛ වුණේ අවබෝධය කරා යන්න පුළුවන් ඥානමය ශක්තියක් අපිට තියෙනවා. ඒතට ඒ ශක්තිය දැන් වෙනකොට මිය දෙමින් පවතිනවා. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක මිය දෙමින් පවතිනවා. ඒක මැරෙමින් පවතිනවා. ඒක මැරෙන්නේ අර සංස්කෘතික සීමාව උත්සන්න වෙනකොට. ලෝකෝත්තර ශ්‍රාවකයා කියලා එක්කෙනෙක් ඉන්නවා. සංස්කෘතික ශ්‍රාවකයා කියලා තව එක්කෙනෙක් ඉන්නවා. අර සංස්කෘතික ශ්‍රාවකත්වයේ තමයි කෙලෙස් කලමනාකරණය කරන්න උදව් කරන්නේ. කෙලෙස් කලමනාකරණය කරන්න ඕනේ. චිත්තා වේග කියලා ඔය බටහිර මනෝවිද්‍යාව කියන්නේ චිත්තා වේග. ඒක කලමනාකරණය කරන්න ඕනේ. සමහර චිත්තා වේග කලමනාකරණය. සමහර චිත්තා වේග නිසා මේ බිල්ඩින් එකකින් පණින්න හිතෙන්න පුළුවන්. ඒක කලමනාකරණය කරගන්න ඕනේ. එකපාර මේ තට්ටු 10ක් විතර උස ගොඩනැගිල්ලකින් පණින්න හිතෙන්න පුළුවන්. ඒ චිත්තා වේග වලට. එතකොට මේ සමහරට gederi ඉන්න ඔක්කොම මරලා දාන්න හිතෙන්න පුළුවන්. සමහර අසත්පුරු කියන්නේ සමහර චිත්තා වේග වලට එහෙම වෙන්න පුළුවන්. අනේ අපොයි කියලා අපි කම්බුලේ අත තියාගත්තාම එහෙම වෙන්න පුළුවන්. ඒ චිත්තා ඒවට කියන්නේ බටහිර විද්‍යාවේ චිත්තා වේග කියලා. එතකොට මේ චිත්තා වේග කලමනාකරණය කරන්න බටහිර ලෝකේ විවිධ ක්‍රම පාවිච්චි කරන්න හදනවා. නමුත් අපේ සංස්කෘතියේම චිත්තා වේග කලමනාකරණය කරනවා. සංස්කෘතික ඒකනේ අපිට කවදාවත් මේ මොනතරම් රූප සම්පන්න ස්ත්‍රියක් වුණත් දරු ගෙබක් දරාගෙන ඉද්දි රාගය උපදින්නේ නැණී කාන්තාව කිරි. පුරුෂයෙකුට මොනතරම් රූප සම්පන්න පුරුෂයෙකුට ස්ත්‍රිය කෙරෙහි රාගය උපදින එක සාමාන්‍ය දෙයක්. ස්ත්‍රියට පුරුෂයා ගැන රාගය උපදින එක සාමාන්‍ය මානසික චර්යාවක් නෙමෙයි. එතකොට ඇයි අපේ හිතේ රාගය උපදින්නේ? පැවැත්මට පවතින්න බෑනේ රාගය උපදින්නේ නැතුව හිත තුළ. මේ ඔක්කොම හැදිලා තියෙන්නේ පැවැත්ම. අද අපේ කතාව නොපැවැත්ම ගැනනේ. ආයි භවයට අපි යන්නේ නැහැ. පුනර්භවයේ හැදෙන්නේ නැති මට්ටමට නොපැවැත්ම පිණිස අවකාශයක් තමයි අපි කතා කරන්නේ. එතකොට අපි රාගය කලමනාකරණය කරනවා. ඊට පස්සේ රාගය උදුරලා දානවා. එතකොට පැවැත්ම පිණිස පවතින මූලික ජීව විද්‍යාත්මක සාධකත් නැසිලා යනවා. මානසික සාධකත් නැසිලා යනවා. එතකොට පැවැත්ම නිරුද්ධ වෙලා යනවා. එතකොට ආයි උපදින්නේ නැහැ එච්චරයි. එතකොට මේ හැම දෙයක්ම ගොඩ නැගිලා තියෙන්නේ පැවැත්මටනේ. මේ ගස්වල පළ දරන්නේ පැවැත්මට, වෙන මොකටවත් නෙමෙයි. වී වැපුරුවාම වී කරලක් එන්නේ, වී ඇටයකින් වී කරල එන්නේ පැවැත්මට. ඔක්කොම පැවැත්ම පිණිස සකස් වෙලා තියෙන එක. අනාදිමත් කාලයක් තිස්සේ වෙච්ච එකක් පැවැත්ම පිණිස. මේ ස්වභාව ධර්ම රිද්මේ තමයි පැවැත්ම. එතකොට මේ පැවැත්ම මිනිසුන්ගේ හිතේ රාගේ උපදීන්නේ පැවැත්මට. රාගේ වැඩි වශයෙන් සමහර අයගේ තියෙනවා පැවැත්මට. ඒකට අපි ගරහන්නේ නැහැනේ බුද්ධ ශාසනය කවදාව. බුදුරජාණන්සේගේ දේශනාව කවදාවත් කාටවත් ගරහන්නේ නැත්තේ ඒකනේ. හිතන පතන විදිහ යාගේ සිතුවිලි වල රටාවනෝ ගරහන්නේ නැහැ. ඇයි එහෙම ගරහන්න හිතෙන්නේ නැහැ පින්වත්නි? ඕගොල්ලෝ මේ පැවැත්මේ ස්වභාවය සහ බුද්ධ ශාසනයේ දාර්ශනික හැඩේ ඔළුවට ගන්නකො gedara මොනතරම් කැළඹිලි සහගත වුණත් ඕගොල්ලෝ කැළඹින්නේ නැහැ. ඒක හරි ලස්සන දෙයක්. ඇයි යාට පැවැත්මේ සීමාත් පේනවා, නොපැවැත්මේ සීමාත් පේනවා. පැවැත්ම තුල පවතින දුකත් පේනවා. පවතින එක ඇතුලේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් බෙට කන බවත් පේනවා. ඒක පෙනුනට පස්සේ සම්බාධක සහිත ජීවිතයකට යන්න හිතෙන්නේ. දැන් අද හිතෙනවනේ අපිට. දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද සම්බාධක සහිත ජීවිතේ හොඳයි කියලා?
දරු ඉන්නක හොඳයි මුණුබුරෝ ඉන්නක හොඳයි වගේ හිතෙනවා නේද? නමුත් අර ධර්මාර්ථයට එකතු වෙනකොට ඒ සම්බාධක සහිත ජීවිතේ එපා කියලා හිතෙනවා. ඒක නිකම් වෙන්නේ මේ බලින් නෙමෙයි, දැන් හාමුදුරුවෝ කෙනෙක් පැවිදි වෙලා ඉන්නේ ආණ්ඩුවට බය නෙමෙයිනේ. හාමුදුරුවෝ කෙනෙක් පැවිදි වෙලා ඉන්නේ මිනිසුන්ට බය නෙමෙයිනේ, ඕන වෙලාවක සිවුර අත්තරලා යන්න පුළුවන්නේ. එහෙම ඕනම වෙලාවක සිවුර අත්තරලා යන්න පුළුවන්. එතකොට ඒක වෙන්න පුළුවන් දෙයක් ඉතින්. ඒක මේ අනික පැවිදි වෙලා ඉන්න ඕන කියලා ගන්න නැහැ නේ. මොකද මේ උපදිනකොට සිවුරක් අරන් ආවේ නැහැ නේ කවුරුත්. ඉපදිනකොට ඕනම් පැවිදි අනික පැවිද්ද කියලා කියන්නේ ඉතින් මේ පස්සේ කාලේ හැදින එකක් නේ. ඒතර දැන් ලංකාවේ කතාවක් යනවා අවුරුදු මේ 10න් විතර පැවිදි කරන්න හොඳ නැහැ කියලා එහෙම කතාවක් යනවා. ඒතර එහෙම පැවිදි වෙන්න හිත දෙන්නේ සසර කුසලතාවයකට. හරි අවුරුදු 10න් පැවිදි කරන්න හොඳ නැහැ කියමුකෝ. එයාට තේරෙනකොට යන්න පුළුවන් ඕන නම්. මොකද මේ පැවිදි වුණාට පස්සේ කවුරුත් ගහකට අල්ලලා බැඳලා නැහැ නේ. එයාට අවුරුදු 15 16 17 වෙනකොට ආමට පැවිද්ද හරියන්නේ නැහැ වගේ නම් යනවා යන්න ඉච්චරයි. ඒක ඉච්චර කලබල වෙන්න ඕන එකක් නෙමෙයි. මේ ළමයි පැවිදි කරන්න හොඳ නැහැ වගේ කතා යනවා මේ භෞතිකවාදීන් අතර, නිරාගමික කණ්ඩායම් අතර. ඒක ගැන අපි ඕනෑවට වඩා කනස්සල්ලට පත් වෙන්න ඕනේ නැහැ. හේතුව ඕනනම් ඉන්න පුළුවන් යන්න පුළුවන් ඕන කියලා. ඒක ගියා කියලා ඉතින් ගරහන්න ඕනත් නැහැ. මොකද මේ අපේ ජීවිතය ඇතුලේ කර්ම විපාකනේ තියෙන්නේ. හැම තැනම කර්ම විපාක තියෙන්නේ. සමහරට පැවිද්ද අතහැරෙන්නෙම පරණ කර්මයකට, අපි දැක්කනේ පහුගිය කාලේ නේද? එතකොට කර්ම විපාකය එක එක විදියට එන්න පුළුවන්. එතකොට මේ ඒක එක එක විදියට එන්න පුළුවන්. ඉතින් ඒක අපි ධර්මතාවයක් විදියට දකින්න ඕන. ඒ නිසා පින්වත්නි මේ ජීවිතය ඇතුලේ මේ නොපැවැත්ම පිණිස අවකාශය කියන එක හරි අද්භූත දෙයක්. එක මේ ලංකාව වගේ තැනක විතරයි කතා කරන්නේ. එතකොට අපි මේ අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ හැටියට කොහොම කොහොමාරි අර අවබෝධයට අදාළ දැන් මේ ලෝකෙම පැවැත්ම පිණිස හැදිලා තියෙනවා. මේ ඔක්කොම පවතින හැදිච්ච ඒවා. මේ හැම දෙයක්ම සත්වයාගේ පැවැත්ම පිණිස හැදිච්ච ඒවා. එතකොට දරුවෙක් බිහි කරපු අම්මා කෙනෙකුට කිරි උණන්නේ පැවැත්මටනේ. ඒක මේ ස්වභාව ධර්මයේ ලස්සන රිද්මයක්නේ. එතකොට අපේ කතාව තමයි නොපැවැත්ම. අපි මේ සංස්කාර නම්. එතකොට මේ අර අම්මගෙන් කිරි බීලා දරුවෙක් හැදෙනවා වගේම සාංශාරික සත්වයාගේ පැවැත්ම කොහොමද තියෙන්නේ? අම්මගෙන් කිරි බීලා දරුවෙක් හැදෙනවා වගේ සාංශාරික පැවැත්ම කොහොමද තියෙන්නේ? සංස්කාර නම් වූ කිරි උරා බීලා හැදෙන කමක්. අන්න මේ ජීවිතේ පැවැත්ම අම්මගෙන් කිරි බීලා පටන් ගත්තා වගේ සාංශාරික සත්වයාගේ පැවැත්ම තියෙන්නේ සංස්කාර නම් වූ කිරි උරා බීලා හැදෙන කමක්. එතකොට මේ සංස්කාර නම් වූ කිරි උරා බීලා හැදෙන තාක්කල් විතරයි තමයි සාංශාරික සත්වයාගේ පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට මේ සාංශාරික සත්වයාගේ නොපැවැත්ම පිණිස අවශ්‍ය අවකාශය ගොඩනගා ගන්නේ අපි මේ කාටවත් බය නෙමෙයි. අපිට තේරෙන්න ඕන මේක ඉපදෙමින් මැරෙමින් යන ගමන ඇතුලේ දුක විතරයි තියෙන්නේ කියලා තේරෙන්න ඕන. එතකොට ඒකට අදාළ අනුබලය අපි කොහොමද ගොඩනගා ගන්නේ? ඒකට අදාළ අවකාශය අපි මොන මට්ටමින්ද ගොඩනගා ගන්නේ? අපි ඕක ගැන තමයි වැඩියෙන් කතා කරන්න ඕන. ඕකට ගොඩාක් ඒවා ඕනේ නැහැ පින්වත්නි. එතකොට ඕගොල්ලන්ට තියෙනවා අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාන කාරණා දෙකක්. එකක් තමයි මට පැරණ වැරදුනා. ඔක්කොම වැරදිච්ච જાතියක් නේ අපි. බලන්නකෝ අපිට කොච්චර ආයතනවල වැඩ කරද්දි වැරදිච්ච ඒවා. ඒවා අපි කාටවත් කියලා නැහැ. හංගගෙන ඉන්නවා. දැන් හිතන්නකෝ අපි සමහර අපිට වැරදිච්ච ඒවා නිකම් මම මේ කියනකොට කල්පනා කරලා බලන්න. අපි කාටවත් කියපු නැති හැංගිච්ච කතා කොච්චර තියෙනවද අපේ හිතේ ඇතුලේ. අපි දරුවන්ට කියලා නැහැ, බිරිඳට කියලා නැහැ, ස්වාමියාට කියලා නැහැ. මේ වෙනකන් ඒවා අතිශය රහස්. ඔය බණ ඇහෙනකොට ඔය රහස් එහෙම එළියට එනකොට Tamanට මතක් වෙනවනේ. ඒව මතක් වෙනකොට එනවා අපෝ ඔය වගේ එකක් මට හරියන්නේ නැයි, මට මෙහෙම වැරදිච්ච කෙනෙක්නේ. අනික ඒව කියන්න ඕනත් නැහැ කාටවත්. වැරදිච්ච කම කාටවත් කියන්න ඕනේ නැහැ. ගිහි පැවිදි ඔක්කොටම වැරදිලා, සංසාරෙත් වැරදිලා, වැරදිච්ච නිසානේ මේ ඉපදිලා ඉන්නේ. මේ සම්පූර්ණයෙන්ම නිර්වද්‍යතාවයෙන් පිරිච්ච මිනිස්සු එහෙම කොහෙවත් නැහැ. ඔක්කොම වැරදිච්ච අය තමයි. මේ වැරදිනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එතකොට අපිට අවබෝධය කරා යන්න බෑ කියන චින්තනය අපි අයින් කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඒ කියන්නේ ඔගොල්ලෝ හැමදාම උදේට හිතන්න පුළුවන් මට අවබෝධය කරා යන්න පුළුවන්. උදේම නැගිටපු ගමන් හිතන්න ඕන කවද්ද මම සක්කාය දිට්ඨිය නැතුව නිදි ඇවිදි වෙන්නේ. නින්දට යනකොට හිතන්න ඕන මම කවද්ද සක්කාය දිට්ඨිය නැතුව මම නින්දට යන්නේ කවද්ද කියන එක ඔළුවේ තියෙන්න ඕන උදේ හවා. බෑ ඒක නැත්තේ ඇයි?
මට මං වැරදිච්ච කෙනෙක් කියලා ඔළුවට එනවා. ඒ වගේ මේ බණ ඇහෙනකොට මේවා තේරෙන්නෙත් නැහනේ. අර විහිළු කතා වගේ මේවා තේරෙන්නෙත් නැහැ. අර මේ විහිළුවක් අරහිමේ කියනකොට තේරෙනවා. ටීවී එක බලා ඉන්නකොට තේරෙනවා. නමුත් මේ කියනවා තේරෙන්නේ. එතකොට හිතෙනවා මේ වගේ පැවිද්දොන්ගේ බණ අහලා නම් මේ කල්පයකට අපිට නිවන් දකින්න බෑ කියලා හිතෙනවා. ඇයි අර පැවිද්දගේ දේශනාව දුර්වලයි. මේ දේශකයා දුර්වලයි. එහෙනම් කවුද ශක්තිමත්? බුදුරජාණන් ශක්තිමත්. එයාගෙන් බණ ඇහුවොත් පුළුවන්. අන්න එහෙම එකක් ඔළුවට එනවා. භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවොත් පුළුවන්. මේ වගේ දේශකෙක් මෙයාගෙන් බණ අහලා බෑ අපිට. එතකොට එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ නැහැ. එහෙනම් කවද්ද මං අවබෝධය කරා යන්න ඕනේ? හැබැයි මෛත්‍රී බුද්ධ ශාසනේ. ඒක ඇතුලේ පොඩි වංචක ධර්මයකුත් තියෙනවා. ඇයි? එයාට භව තණ්හාව තියෙනවනේ. එයා හිමීටෝයේ ෂේප් වෙන්නේ භවයට තියෙන කැමැත්තට. මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න කියලා මම හිතාගෙන නෙමෙයි ඔය. ලංකාවේ ගොඩාක් අය මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා හිතනව නේද? ඔය මෛත්‍රී බුදුන්ගේ කාලේ නිවන් දකින්න හිතාගෙන ඉන්න මේ ඔය උපාසකම්මල ඔහොම කියන්නේ. එයා ආසයි උපදින්න. අර භව තණ්හාව නිසා ඔක එළියට දාන්නත් බෑනේ. දැන් ඕගොල්ලන්ගෙන් මං කෙලින්ම ඇහුවොත් ආයේ මෙහි ඉපදෙනවට කැමැතිද ඇහුවොත් එimhe ඕගොල්ලෝ මගේ මූණට කිව්වොත් නෑ මං උපදින්න කැමැති නෑ කිව්වට ආයෙත් මේ බඳුම ඉන්ද්‍රිය අත්දැකීම් ටිකක් ලැබෙනවට ඕගොල්ලෝ කැමැති. ආයෙත් මේ වගේම ඇස්කණ්ණාසේ දිවකය මනස සහිතව ඉතා පහසු ජීවිතයක් එක්ක මෙහි කාම සම්පත් වස්තුකාමයේ කෙලස්කාමික හැපි හැපින්ද අපේ ඇතුලේ මෝරණ කැමැත්තක් තියෙනවා. ඕගොල්ලෝ මං ඉස්සරහා කියාවි නෑ මට භවේ නිරුද්ධ කරන්න යෝන කියලා. ඒ වගේ ඔය තමන්ගේ ඇතුළාන්තයේ තුල බුද්ධ ශාසනීය අර්ථයට එකතු නොවීම පිණිස පවතින අවකාශයන් දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් ඕගොල්ලෝ බැට කරනවා. ඔය දෙක වහම අයින් කරගන්න. අයින් කරගෙන ඕගොල්ලෝ උදේ හිතන්න, උදේ මිනිත්තුවක් හිතන්න, කවද්ද මම සක්කාය දිට්ඨිය නැතුව නැගිටින්නේ? දැන් ඔන්න මං අවදි වුණා. හැබැයි මට මම මගේ කියන ස්කන්ධයන් ටික පිළිබඳව ඕලාරික උපාදානයක් එකයි මං ඇහැරුණේ. මම කවද්ද සක්කාය දිට්ඨිය නැතුව නැගිටින්නේ? ඒ අර්ථයේ ඔළුවේ තියාගෙන සිතුවිල්ලයිනේ උපද්දවන්න ඕන. මහලුකු හපංකමකුත් නෙමෙයිනේ. උදෙන්ම සිතුවිල්ල. ඉතින් ඕක උපද්දවන්නත් අමාරුයි. ඇයි? ඕක ඉතින් හතරම ආරු විතර එලාම් එක තියලා හැමිට ඕක එලාම් එක 20 වතාවක් විතර වැදුනාම ඕක ඕෆ් කරලා මොන කරුමයක්ද දන්නේ නැහැ කියලා උදේ නැගිටිනකොට ඕක ඉන්නේ නැහැ ඔළුවට. ඔළුවට එන්නේ නැහැ. ඇයි? දඩි විඩි ගාලා නැගිටින්නේ කිරි එක හදන්න ඕන, දරුවගේ වැඩ බලන්න ඕන, කොණ්ඩේ ගොතන්න. අරවා මේවා වැඩ ගොඩක්නේ ඔළුව වැඩ කරන්නේ. මොන සක්කායි දිට්ටියක්ද? ඒවා ඔළුවට එන්නේ නැහැ මේ වෙලාවට. ඇයි? අර උදේට මේ උදේ ඊටාම අර ජව සම්පන්නව අවදි වෙන කමක් නෙමෙයිනේ තියෙන්නේ. ජව සම්පන්න අවතීන මිද්දෙන් බටරපතල විදියට බැටකාලා ඒක නැගිටින්න එලාම් එකත් 20 වතාවක් විතර වැදුනට පස්සේ දේ ව්‍යාපාදයේකින් නැගිටින්නේ. එතකොට ඒ ව්‍යා උදෙම්ම යා තුල ප්‍රබෝධමත්ව ධර්මාර්ථයේ තුල සම්මාදිටික අර්ථයක් නෙමෙයි උපදුනේ. දෝමනස්සයකින් යා නැගිට්ටි. ඔන්න ඕක නැති කරගන්න ඉස්සල්ලා නිවන් දකින්න පුළුවන් පස්සේ සෝවාන් වෙමු අපි පස්සේ ඔය දෝමනස්සේ නැති කරගන්න. මේක එකපාර කරන්න බෑ. පොඩි කාලේ ඉඳලා උගන්නන්න දරුවට. එතකොට පුංචි කාලේ ඉඳලා උගන්නන්න පුතේවා දන්නවද? උදින්ම නැගිටිනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි වෙන කෙනෙකුගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඒ ශ්‍රාවකර්තයයි පුතේ ඔළුවට ගන්න ඕන අපි. ඉතින් පස්සේ අපි ඉතුරු වැඩ ටික කරමු. කියන එක අර පොඩි අවුරුදු 6 ඉඳලා විතර ඒ 6 පොඩි ළමයාට ඔක තේරෙන ගන්නේ නැහැ. 6 ඉඳලා විතර දුන්නොත් එයාගේ මනස හුරු වෙන්න ගන්නවා. මේ මනස හුරු කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට දැන් එකක් හිතන්නකෝ. ඕගොල්ලන්ට දැන් ওই වැඩේ කරන්න බෑ. දැන් උදේට හරි කම්මැලි නැගිට ගන්න බෑ වගේ එකක්. එහෙම එකක් වෙන්නේ ඇයි දන්නවද? රෑ දෙගොඩ හරිය වෙනකම් ෆෝන් එකත් එක්ක ඉන්නේ නිසා. රෑ 10:00 11:00ටත් ෆෝන් එක ඔබ ලයිට් එක ඕෆ් කර කර ඕෆ් කරගෙන ඉන්න එක නිසා තමයි ඕගොල්ලන්ට උදේට ඔය ජවය නැත්තේ. දැන් අනික ඕකත් එක්ක හිටිය කියලා වෙච්ච යහපතකුත් නැණි මෙච්චර කල්. දැන් ඔය වැඩෙත් එක්ක හිටියේ. දැන් ඒ කාලේ බලන්න අම්මලා දරුවෝ 12 දෙනා හදපු අය ඉන්නවා. උදේම නැගිටලා ඔක්කොටම කණ්ඩත් වෙලා කෑමත් හදලා ඔක්කොමත් කරලා වැඩටත් කිසි හරි ජවයක් තිබ්බා ඒ කාන්තාවට. අදේ ජවේ නැණි. ඒ ජවේ නැති වුණේ ඔයගොල්ලන්ට කොඩි විනයක් වගේ බලපාන ෆෝන් එක නිසා. ඔයගොල්ලෝ සෝවාන් වෙන්න ඕන නම් ෆෝන් එක පොඩ්ඩක් ඈත් කරන්න. සෝවාන් වෙන්න ඕන නම්. එතකොට සෝවාන් වෙන්න බෑ ෆෝන් එකත් එක්ක. තාක්ෂණික ලෝකයේ විසින් අභියෝග කරනවා මාර්ගඵල වෙනුවෙන්. ඒ අභියෝග කරන වෙලාවක තමයි අපි ෆෝන් එකම පාවිච්චි කරලා බණත් අහන්නේ. ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න ඕනේ. ඒ නිසා රෑ සාමාන්‍යයෙන් 10ට විතර නිින්දට යන්න. එක වෙනකන් ඉඳිපා. එතකොට 10ට විතර නිින්දට යන්න ඕන නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න. මුල් කාලේ නිින්දට යන්නෙම නැහැ. නිින්දට යන්නෙම නැහැ.
අමාරුයි. මොකද ඔය ෆෝන් එක මගහරින්න අමාරුයි. ඒක දුරු කරන්න හරි අමාරුයිනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක් තමයි තියෙන්නේ කරන්න. ඇයි අපේ මනස හුරු වෙලානේ ඒකට? හුරු වෙලා. ඒ නිසා ඕගොල්ලෝ හැම වෙලාවකම නෑ 10ට විතර ෆෝන් එක ඕෆ් කරන්න. මුල් කාලේ නිින්ද යන්නේ නෑ. නිින්ද නොගියත් ෆෝන් එක ගන්න එපා අතට. නිින්ද නොගියත් ගන්න එපා ෆෝන් එක අතට. ඕක සති දෙකක් විතරම හරියට නිින්ද යන්නේ නෑ. අනිත් එක ඉතින් එක වෙනකම් ෆෝන් එක අතේ තිබ්බා කියලා මොකක්වත් වෙන විශේෂ යහපතකුත් නෑනේ. ඕන මන්නේ මේ 10ට නිදාගත්තොත් මන් නිර්ධන වෙයි. මේ එක වෙනකම් හිටියොත් තමයි මගේ ධනය සුරක්ෂිත. එහෙම එකක් නෑනේ. 10ට විතර ෆෝන් එක ඕෆ් කරනවා. ඔක හුරු වෙන්නේ නැහැ වගේ නම් හොඳ ඒකට එලාම් එකකුත් තියලා එලාම් එක වදිනකොට ආ මේ ෆෝන් එක ඕෆ් කරන එලාම් එකනි කියලා ඕෆ් කරලා දැම්මා. ඕෆ් කරලා දාලා ඇඳට ගියන් නිින්ද යන්නේ නැහැ. ඒකට කරගෙනවා මේ නිින්ද යන්නෙම නැහැ පින්වත්නි. එතකොට මොකද දන්නවද කරන්නේ? එතකොට නිින්ද යන්න එක උපක්‍රමයක් පාවිච්චි කරනවා. කොහොමද? ගණන් කරනවා මෙහෙම. නිදාගෙනම ගණන් කරනවා. ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි. ආශ්වාස දෙකයි ප්‍රාශ්වාස දෙකයි. 20ට ගණන් කරනවා. 20 ඉඳලා ආයෙ 15ට ගණන් කරනවා. ආයෙ උඩට ගණන් කරනවා. ඔය විදිහට තුන් වතාවක් විතර ගණන් කරනකොට සිතුවිලි වල වේගය අඩු වෙලා නිින්දට වැටෙන්න ගන්නවා. හුඟක් ළඩ වෙච්ච කෙනෙකුට පවා ඕක පාවිච්චි කරන්න පුළුවන්. සිතුවිලි වල වේගය වැඩි කමටයි ඔය නිින්ද යන්නේ නැත්තේ. හිත තුල දෝමනස්සයක් පවතිනවා. මොනවද උණිය දන්නේ නැහැ. මේ කතා කළාද දන්නේ නැහැ. මැසේජ් කරාද ඕවත් එක්ක ඔළුවේ හැප්පෙන විතර්ක ටිකක් තියෙනවා. ඒ විතර්ක නිසා නිද්‍රාවට වැටෙන්නේ නැහැ. එතකොට නිින්ද එතකොට ආයේ එහාට මෙහාට කැරකි කැරකි ඉන්නවා. මොකද සිතුවිලි ගොඩාක් හිත ඇතුලේ හැසිරෙනවා යා ඇඳේ ආහන්සි වෙලා හිටියට. එතකොට යා පාවිච්චි කරන උපක්‍රමයක මොකද්ද උපක්‍රමය? එතකොට ඒකේ අතිරේක වාසි දෙකක් වෙනවා. මොකද්ද? හොත්ත සුව සනීප නිින්දක් හම්බ වෙනවා. එකක්. ඒක තමයි සනීප නිින්දක් හම්බ වෙනවා. අනිත් එක තමයි සමාධියට අනුබලයක් ලැබෙනවා. වැඩ දෙකක් වෙනවා ඒක ඇතුලේ. සමාධියට දැන් දෙක වෙනකම් ෆෝන් එක ඔබලා 9 වෙනිදානේ හැරෙන්න වෙන්නේ. එතකොට ඒක ඇතුලේ අපිව හරියම අපි තුල ජවයක් හදන්නේ නැහැ. අවබෝධයට අදාළ ජවයකුත් නැහැ. දෛනික චර්යාවට යහපතකුත් නැහැ. එතකොට යා මොකද දැන් ඔක මුල් කාලේ ඊට පස්සේ පින්වත්නි ඕක සති 3ක් විතර යනකොට 10 වෙනකොට S2 පියවෙන්න ගන්නවා. ඈ එතකොට ෆෝන් එක නිකන් විසි වෙන්නේ. 10 වෙනකොට නිකන් දැන් යාට ආය අමුතුවෙන් ලෑස්ති වෙන්න ඔගොල්ලෝ කරලා බලන්නකෝ. මේවා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කළොත් සාර්ථකයි කරලා බලන්න. එතකොට දැන් ඔන්න දැන් 10ට නිින්ද යන්නේ. නමුත් 10ට වැඩේ අතහැරියා. 10ට වැඩේ අතන්න. මොකද ඕක තමයි ලංකාවේ කාන්තාවන්ට තියෙන විශාලම ව්‍යාකූල අරබුදය. පිරිමි අයටත් එහෙමයි. එතකොට මේ හිටිගමන් සෝවාන් වෙන්නත් උමනාව තියෙනවා. මඟපල ගැනත් කතාවක් තියෙනවා. ඒ වුණාට මේ තියෙන කෙලෙස් ව්‍යාකූලත්වයේ ඇතුළේ අවබෝධයට විශාල සම්බාධකයක් තියෙනවා. දරුවෙකුට වුණත් ඒක හරි හොඳ දෙයක්. දරුවෙකුට මේක හුරු වුණා. මේක හුරු මුල් මාසෙ විතරයි අමාරු. දවස් 21යි ඔක අමාරු. දවස් 21ක් බාගෙට නිදාගත්තට කමන්නේ. දැන් කොහොමත් නිදියන්ට නැහැ නේ හරියට මේ කාලේ. මේ කාලේ හරියට නිින්ද නැහැ. ඉතින් වැඩ ඔක්කොම අසාර්ථකයි නේ. ඒ නිසා මොකද කරන්නේ? රෑ නිින්දට ගියාම 10ට ෆෝන් එක අයින් කළා. 10 අමාරුනකොට අයින් කළා. ටීවී එකත් බලන්නෙත් නැහැ. මොකුත් නැහැ. අනිත් ඉතින් බලන්න දෙයක්වත් නැහැ නේ ඔයගේ. මොනවද ඉතින් ඔය හැටි බලන්න තියෙන්නේ? එහෙම විශේෂ දෙයක් මොකක්වත් බලන්න ඇත්තෙත් නැහැ. ඒ වගේ මතම පදිංචි වෙලා හිටපු අයගෙන් මහණ්ඩුක මොනව හරි යහපතක් වුණාද කියලා කාටවත් වෙච්ච යහපතකුත් නැහැ. දෝමනස්සයක් තියෙන්නේ. ලංකාවේ ප්‍රවෘත්ති බලන්නේ හිටියම ගේන් තියනෝනේ. ලංකාවේ ටීවී එකේ ප්‍රවෘත්ති බලන්න එපා. ඔගොල්ලෝ තෝවාන් වෙන්න ඕන නම් ප්‍රවෘත්ති නම් බලන්නම එපා. මොකද ලංකාවේ මිනිසුන්ගේ චින්තනය අවදි කරන ප්‍රවෘත්ති නැහැ මෙහි. මේක කාගේ රොඩු අවුස්සන එක තමයි කරන්නේ. බැරි බනම් පැවිද්දෙක්ගේ හරි රොඩු ටිකක් අවුස්සලා දානවා. මොකද ලංකාවේ මිනිසු කුණු රසට හරි ආසාවෙන් ඉන්නේ. ලංකාවේ මිනිස්සු කුණු වලට හරි කැමති. ඒතර කුණු වලට කැමති වුණාට පස්සේ අරගොල්ල හොඳට කුණු තමයි විකුණන්නේ. පැවිද්දෙක් වුණා හිස් කතා ටිකක් කිව්වොත් ආන්න ඒක සමහරට 1 මිලියන් විතර බලනවා. පටිච්ච සමුපාදී කිව්වොත් 1000ක්වත් බලන්නේ නැහැ. යාන්තමින් 800ක් විතර බලලා තියෙනවා. එහෙම බණක් ඒක බලන්න නැහැ කට්ටිය. ඒක තමයි ස්වභාවය. ඒකල කියනවා ඇයි ඒ කාලේ සෝවාන් වුණා නම් දැන් බැරියයි. ඒ කාලේ හාඳුරුනේ මේ එක මනකින් සෝවාන් වෙලා තියෙනවා. ඇයි දැන් බැරි? ඒ ඇයි දැන් බැරි කියලා ඔගොල්ලෝ කණ්ණාඩිය ළඟට ගිහින් හොඳට ඉස්සරහා ඉඳලා අහන්න ඕන. අපෙන් අහලා හරියන්නේ නැහැ ඒක. ඇයි මට සෝවාන් වෙන්න බැරි කියලා ඕගොල්ලෝ මෙහි බණ කියන්නවම ධර්මාසන ඉස්සරහා හඬපන්.
ඔගුල අහන්න ඕන ගිහින් කන්නාඩිය ළඟට ගිහින් ඇයි මේ මට සෝවාන් වෙන්න බැරි කියලා. එතකොට ලොකු කතාවක් කොළුවට ඒ ටික ටික. ඒ නිසා ඔගොලු දැන් මේක සූදානම් මේ අවබෝධය කරා සූදානම් වෙන විදිය ගැන කියන්නේ. මේක නැතුව නිවන් දකින්න බෑ. රෑ 10ට 10 මාරට ෆෝන් එක ඕෆ් කරා නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති වෙන්න විකල්පයක් තියෙනවා. දැන් මොකද්ද? හොඳට ඇඳේ හාන්සි වෙලා හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි ආශ්වාස දෙක මෙහෙමයි. ආශ්වාස එකයි ප්‍රාශ්වාස දෙකයි නෙමේ, ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි ආශ්වාස දෙකයි. ඔය විදිහට 20ට ගණන් කළා, 20 ඉඳලා ආය අඩු කරගෙන එනවා. එතකොට හොඳටම හිත තුළ මේ සිතුවිලි වේගේ අඩු වෙලාම යනවා. ඇයි? මොකද 10 1 2 3 4 ගණන් කරනවට වඩා 20 19 ගණන් කරන්න තවත් මානසිකව ඉතාම ඒකාග්‍රතාවයක් ඕන. හරිද? ওই විදිහට 2-3 වතාවක් උඩට පහළට ගණන් කරනකොට ඉතා බරපතල නින්දකට වැටෙනවා. ඒ නින්ද හරි සනීප නින්දක්. මොකද සිතුවිලි වල වේගයත් එක්ක නෙමෙයි නින්දට වැටලා තියෙන්නේ. එතකොට යාගේ හිත ඇතුලේ හෙට උයන්නේ මොනවද, හෙට හෙට කොහෙද යන්නද, ඒව මොකක්වත් තොලිවි වැඩ කරන්නේ නැහැ. එතකොට මේ මොකක්වත් වැඩ කරන්නේ නැති නිසා සනීප නින්දක් හම්බ වෙනවා. සුකං සුපති, හොඳට නින්ද යනවා. නින්ද යනවා විතර සුකං පටිබුංජති, නැගිටින්නත් පුළුවන් සනීපෙට. දැන් ඕගොල්ලෝ නැගිටිනකොට එහෙම ජවයක් නැහැ නේද? නැගිටලා ආයෙත් එලාම් එක ඕෆ් කරලා ආයෙත් හාන්සි වෙන්න හිතෙනවා නේද? ඔය ගතිය ඉන්නේ ඔක කරලා බලන්නකො. මුල් කාලේ හැබැයි උමනාව තියෙන උන දවස් 20ක් 21ක් ඕක කරනකොට ඕගොල්ලෝ 10ට ෆෝන් එක අතේ තිබ්බත් නිකම්ම නින්දට වැටෙනවා. ඒ එතකොට ඕගොල්ලෝ කරලා බලන්න උදේට ලස්සන්ට අවදි වෙනවා. එතකොට ඊට පස්සේ උදෙන්ම නැගිටිනකොටම ඔළුවට ගන්නෙ මොකක්ද? දැන් යාට කාලේ තියෙනවනේ දැන් උදේට. යාට උදේට කාලේ තියෙන යාට එළාම් ඕනත් නැහැ. උදෙන්ම යා මොකද්ද හිතන්නේ? කවද්ද සක්කාය දිට්ඨිය නැතුව මම නැගිටින්නේ? ඒක තමයි ඔළුවේ තියෙන්නේ. කවද්ද සක්කාය දිටිය නැති ශ්‍රාවකයෙක් විදියට මම නැගිටින්නේ කවද්ද? ඒක තමයි ඔළුවේ තියෙන එක, හොඳ දෙයක් ඒක. ඒත් එක්කම උදේ විනාඩි 15ක් හොඳට එහාට මෙහාට ඇවිදින්න, කකුල පැත්තේ සිහිය තියාගෙන පාදයේ ඔසවනවා තබනවා එච්චරයි. වෙන කොහෙටවත් හිතේ යවන්න එපා. ඔසවනවා තබනවා, ඔසවනවා තබනවා කියන එක විතරක් හිත හිත ඇවිදින්න. ඒ ඇවිදලා ඕගොල්ලන්ගේ සුපුරුදු කෘත්‍ය කරන්න උදේට. ඔන්න ඕකින් තමයි සෝතාපන්න වීම පිණිස ජවය එන්නේ. පොඩි දෙයක් මන් දැන් කිව්වේ, ඔය ටික කරලා බලන්නකෝ. කවදාවත් නැති ප්‍රබෝධයක් තියේ හිතට. කවදාවත් අත්දැකපු නැති ඉතා මිහිරි ආස්වාදයක් හිතේ තියේ. ඔගොල්ලෝ තුල අර උදේ නොසන්සුන්කම නැති වෙයි. දැන් ලංකාවේ කොච්චර බණ අහගෙන හිටියත් උදේ කාන්තාවක් මැරුණොත් දුගති. ඇයි උදේ එච්චර කෙලෙස් විතරකත් එක්ක යා ඉන්නේ? එයා පුදුම වැඩ ගොඩක් නේ ලංකාවේ අම්ම කෙනෙකුට උදේට තියෙන්නේ. එයා හරි දෝමනස්සයකින් ඉන්නේ. උදේට දුවනවා, මෙහෙට දුවනවා, උයනවා, පිහනවා, කොණ්ඩ ගොතනවා, ළමයින්ගේ බෑග් ලෑස්ති කරනවා, කෑම හදනවා, මහත්තයට කෑම හදනවා. කීයක් වැඩද බලන්න. ලංකාවේ කාන්තාවක් උදේ කාලේ ඔය වැඩ, ඔය උදේ සාමාන්‍යයෙන් 6:00 විතර මැරුණොත් දුගතියේ, සුගතියේ නෑ. ඇයි? ඒ මොකද මරණාසන්න මොහොතේ පවතින සිතේ හැඩය බලපානවා භවයට. ඒ මොහොතේ සිතුවිලි වල උද්වේගයේ බලපානවා භවයට. ඒකනේ කියන්නේ උපාදාන පත්‍යය භව, භව පත්‍යය ජාති කියලානේ කියන්නේ. ඒ මොහොතේ සිතුවිලි වල හැඩය ඊළඟ ජීවිතයේ තීරණය කරන තීරණාත්මක සාධකයක්. මෙහි පාන්සකූල දීලා ජයට අර හාමුදුරුවරුත් ගෙනල්ලා පැන් වඩලා මෙහි ලොකු කතා කියනවා, අපේ අම්මා මෙහෙමයි, අපේ තාත්තා මෙහෙමයි, යා මෙහෙම කළා, මෙහෙම කළා, ඉතින් මේ යුතුකම් කළා, වගකීම් කරා, පන්සලට ගන්ට අර කුළුණු හැදුවා, ටයිල් ඇල්ලුවා, ඔය කතා ගොඩාක් කියනවා. කවුරුවත් ටයිල් අල්ලලා සුගතිය යන්නේ නැහැ. ගන්ට අර කුළුණු හැදලා කවුරුවත් එහෙම ලොකුවට සුගතියයි කියලා විශ්වාස කරන්න එපා. මේ පටිච්චසමුපාදයේ දන්න කෙනෙක් එක විශ්වාස කරන්න එපා. ඉච්චර අර සංස්ථාමය වශයෙන් පෝෂණයක් අවශ්‍යයි. මොකද මේ සංස්කෘතික හැඩය ලස්සනයිනේ, අපේ සංස්කෘතික හැඩය ලස්සන එකක්නේ. ඒ නිසා ඒක හොඳයි. මොකද හැබැයි සංස්කෘතිය උදව් කරන්නේ කෙලෙස් කලමනාකරණය කරන්න විතරයි. චිත්තාවේග කලමන. එතකොට අර මේ අපේ ලෝකෝත්තර ශ්‍රාවකයා මොකද? ලෝකෝත්තර ශ්‍රාවකත්වය තුළ තමයි කෙලෙස් උදුරලා දාන්න තියෙන්නේ. අර සංස්කෘතික ශ්‍රාවකත්වය දැනුත් අපිට උරුම වෙලා තියෙන්නේ. ඒකනේ ඔයගොල්ලෝ මෙහෙම සුදු ඇඳගෙන මෙහෙට ඇවිල්ලා තියෙන්නේ සංස්කෘතික උරුමයටනේ. අපි කෝල් කරලා කිව්වේ නැහැනේ මේ සුදු ඇඳගෙන ඉන්න ඕන, අපි බණ කියන්නේ නැත්තම් කියලා කාටවත් කිව්වේ නැහැනේ. සුදු අඳින්න නැතුව එහෙම මේ පැත්තකවත් එනවා නෙමෙයි කියලා මේ ප්‍රඥා නාලිකාවෙන් කාටවත් කෝල් කරලා කියලා නැහැනේ. ඒ වුණාට ඕගොල්ලෝ මෙහෙට එනකොට ඕගොල්ලෝ ඔය හැඩය ඇතුළේනේ ආවේ. ඔය හැඩය කවදාවත් පිරිනුවම් පාණ්ඩ උදව් කරන්නේ නැහැ. ඔය හැඩය සංස්කෘතිකයි.
ඒ සංස්කෘතික ශ්‍රාවකත්වය කියන්නේ එක්තරා නිරූපණයක්, ඒක අවබෝධයේ කැඩපත නෙමෙයි සංස්කෘතිය. එතකොට ඒ සංස්කෘතික හැඩය ඇතුලේ තියෙන දේවල් විමුක්ත ශ්‍රාවකත්වයකට ලොකු අනුබලයක් නැහැ. ඔගොල්ලෝ සුදු ඇඳගෙන ආවා කියලා සෝවාන් වෙන්න බෑ. ඕගොල්ලෝ මොන පාට ඇඳගෙන ආවත් ඔගොල්ලෝ සෝතාපන්නකමට අදාළ අනුබලයක් ලැබින්න එක සංස්කෘතික සාධකයක්. එහෙනම් අවබෝධ ලෝකෝත්තර ශ්‍රාවක ලෝකෝත්තර සාක්ෂියක් එක අවබෝධය. එතකොට ලෝකෝත්තර සාක්ෂිය කොහොමද අහුලන්නේ කියන එක තමයි වැදගත්ම දේ. මොකද දැන් සංස්කෘතික ශ්‍රාවකත්වයේ උරුමය දැනටත් අපිට තියෙනවනේ. මේ දැනුත් තියෙනවනේ. ඊගනේ ඔගොල්ලෝ ඔය විදිහට බොහොම සරල ක්‍රමයකට අද මේ මනහන්ඩ ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ මේ එකක් ඉස්සරහවත් මං ඉස්සරහයි කතා කරන්න යන්නේ නැහනේ. යටහත් ඔගොල්ලන්ගේ වෘත්තීය වටිනාකම්, උගත්කම්, බුද්ධිමත්කම්, ආර්ථික ශක්තිය, ඒ එකක්වත් ඉස්සරහා ඔගොල්ලෝ වෙන අයත් එක්ක වගේ වචන හුවමාරුවකට යන්නේ නැනේ දේශනාව ඉස්සරහා. ආ හොඳමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි කියලා අහනවා. එච්චර එතනින් පස්සේ ආයේ විසංවාද නැහනේ අපි අතර. ඇයි සංස්කෘතිකයිනේ අපි. දේශනාව ඉස්සරහා වාඩි වෙච්ච මම මෙහෙමයි බණහන්ඩ ඕනේ කියලා ඔගොල්ලන්ගේ ඔළුවේ හැඩයක් තියෙනවා. ඔය හැඩේ කවදාවත් නිවන් දක්වන්නේ නැහැ. ඒ අවස්ථානුකූලව කෙලස් කලමනාකරණ එක. දැන් මේ වෙලාවේ ඔගොල්ලන් රාගය උපදින්නේ නැහැ හිතේ. දේශයක් උපදින්නේම නැහැ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ ටීවී එක අහගෙන හිටියා නะ, ටීවී එක බලාගෙන හිටියා, මොන්න තරම් විතර්ක එනවද? ඇයි කීයක් ඒවා පේනවද? නේද? ඇඳුම් පේනවා, සාරි පේනවා, ඊට පස්සේ මේ රත්තරම් බඩු පේනවා. ඔවා කොහෙද තියෙන්නේ කියලා හොයන්න හිතෙනවා. ගිහින් ගන්න මොනවද කරන්න ඕන කියලා සැලසුම් කරන්න හිතෙනවා. ඒ පැත්තේ ගිහින් එන්න ඕන කියලා හිතෙනවා. ඊට පස්සේ අරගෙන යන්න ඕන තැනුත් හිතෙනවා. අරගත්තාම ඕක ඇඳගෙන කොහෙද යන්න ඕන කියලා සැලසුම් කරනවා. ඊට පස්සේ ඒක ගන්න මේ දවස්වල තියෙන ආර්ථික ශක්තිය මදි නම් තව කීයක් හරි එකතු කරගන්නේ කොහොමද කියලා බලනවා. ඔයගේ ටීවී එක බලනින්දි මහ විශාල විතර්ක. දැන් මේ පැහි මොකක්වත් නැහැ නේ විතර්ක. පාඩුවේ අහගෙන ඉන්නවා. මෝහයත් හිතේ ඉන්නේ නැහැ. ඒ ධර්ම කතාවනේ. රාගෙන්නෙත් නැහැ. දේශේකුත් නැහැ. දෝමනසේකුත් නැහැ හිතේ. අහගෙන ඉන්නවා. එතකොට මේ සංස්කෘතික ශ්‍රාවකත්වයේ තමයි ඔය මට්ටමට ඕගොල්ලෝ සංසුන් කරලා තියෙන්නේ. හැබැයි ඔය මට්ටම කියන්නේ ඉච්චර ප්‍රශස්ත මට්ටමක් නෙමෙයි. මොකද මේ ගේට්ටුවෙන් එළියට ගියාම ආයෙත් රාගේ උපදිනවා. මෙහෙන් එළියට බැස්ස ගමන්ම දෝමනස් එනවා ආයෙත්. මේ කතාව ඉවරලා වාහනෙට ගොඩ වෙච්ච ගමන්ම වටේ පිටේ ඒවා පේන්න ගන්නවා වාහනේ යද්දී. එතකොට පැටලෙන්න පුළුවන් ලෝකේ ආයෙත් මේ ධර්මශාලාවෙන් එළියට ගියාම මොන. එහෙනම් සංස්කෘතික ශ්‍රාවකයා ධර්මශාලාව ඇතුළේ විතරයි නිවෙන්නේ. එයා ධර්මශාලාවෙන් එළිය නිවිලා නැහැ. ඔගොල්ලෝ හැම පාඩුවේ හිටියට ඔගොල්ලෝ බලන්නකෝ ගෙදරදී ඔගොල්ලෝ කට පාවිච්චි කරන විදිය. ඔගොල්ලංග ඔය සංසුන්කම තියෙනවා නෑ. ඒක නෑ. ඇයි මේ සංස්කෘතික ශ්‍රාවකත්වය ඇතුලේ අවස්ථානුකූලව සංසුන් කරනවා. ඒකත් හොඳයි නේ. අවස්ථානුකූලව සංසුන් වෙන එක තේ ඒකත් හරිය ලොකු ජයග්‍රහණයක්. මොකද අවස්ථානුකූලව හරි කෙලස් ටික කලමනාකරණේ. තේ එහෙම කලමනාකරණේ කරාට වැඩක් නෑ. ඇතුලේ කෙලස් හුල් තියෙනවා. ඇනිච් ඒවා තියෙනවා. ඒවා එළියට ගියාම ආයෙනවා. ගෙදර ගියාම ආයෙනවා. එතකොට ගෙදර ගියාට පස්සේ ඔගොල්ලෝ ගෙදරදී ඔගොල්ලෝ වචන පාවිච්චි කරන විදිය, වැඩ කරන විදිය, හිතන පතන විදිය ඇතුලේ කෙලෙස් ව්‍යාකූලත්වයක ඉන්නේ. එතකොට දැන් බුද්ධ සාස එතකොට ඔගොල්ලෝ ස්වභාවික නැහැනේ. ඒක පේනවනේ. ස්වභාවික නැහැනේ. ස්වභාවික කියන්නේ හැම වෙලාවෙම පවතින ඕනනේ. අස්වාභාවිකයිනේ, කෘතිමයිනේ ඔගොල්ලෝ. එහෙනම් මේ පෘථග්ජන ශ්‍රාවකයා කෘතිම කෙනෙක්. සංස්කෘතික ශ්‍රාවකයා කෘතිමයි. එයා රාමුවක් ඇතුලේ ඒ වෙලාවට ඉන්නවා. ඒ රාමුවක් ඇතුලේ ඒ වෙලාවට ඉන්නවා. එතනින් පස්සේ රාමුවෙන් පිට ගියාට පස්සේ කෘතිම භව එළියට එනවා. එහෙනම් ඔයගොල්ලෝ තුල නිවෙච්ච එක ඒ ස්ථාවර නිවීමක් නෙමෙයි. එහෙනම් ස්ථාවර නිවීම කොහොමද හදන්නේ? ඒක තමයි අර මේ සංස්කෘතික ශ්‍රාවකත්වයෙන් එහා පැත්තේ තියෙනවා ලෝකෝත්තර ශ්‍රාවකත්වය. ඒක එන්නේ කොහොමද? සීලයෙන් එන්නේ, සමාධියෙන් එන්නේ, ප්‍රඥාවෙන් එන්නේ. සීල සමාධි ප්‍රඥාව කියලා ඔය ඔක්කොම ඉගෙනගෙන කරන්න ඕනේ නැහැ. සීල සමාධි ප්‍රඥාව කියලා. දැන් මට මේ ළඟදී එක මහත්තයෙක් කිව්වා ඇවිල්ලා, අනේ හාඳුරුනේ අපේ නෝනා මේ අභිධර්ම පන්තියකට යනවා අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක් යනවලු ඒ නෝනා අභිධර්ම පන්තියකට. මං ඇව දැන් මොන නිමිලද කියලා. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ ඒක තමයි කිව්වා. ඒ අවුරුදු 20ට කලින් මාත් එක්ක පැටළුනේ යම්සේද එසේම අදත් පැටලෙනවා කිව්වා. අවුරුදු 20කට කලින් මාත් එක්ක කෙසේද පැටළුනේ එසේම දැනුත් පැටලෙනවා කිව්වා. මං කෝ ප්‍රතිපත්තියක් නැතුණා මොහොම තමයි කිව්වා. එතකොට එයා අභිධර්ම එතකොට දැන් බලන්න අවුරුදු 20ක් විතර අභිධර්ම පන්තියකට ගිහිනුත් තියා නිවිලා නැහනේ. ඒකයි අර ප්‍රතිපත්තිය උමනා කරන්නේ.
ප්‍රතිපත්ති වුමනා කරන්නේ. එතකොට දැන් අනික ඊට පස්සේ මහත්මයාටිකෝම් ස්වාමීන් වහන්සේ පුදුමයි මේ අභිධර්ම කරන අයගේ, ඒ අභිධර්ම පන්තියට එන අය සමහර වෙලාවට ඒ කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඉන්න අයගේ මූල්‍ය මේ වංචා තියනවලු. අර මේ මිනිස්සු මොනව හරි ස්වාමීන් වහන්සේලාගේ ඉදිකිරීම වලට ඒගොල්ලෝ සංවිධානයක් විදිහට ඇති සමහර හොරකම් කරන අය ඉන්නවලු. එතකොට ස්වාමීන් මං කෝ ඉතින් ප්‍රතිපත්තිය නැති වුණාට පස්සේ එයාව කඩාවැටෙනවා. ඉතින් ඒක නතර කරන්න බෑ. එයා අභිධර්ම නෙමේ නිකන් හාඳුරුගේ සිවුරු පොටේ ලීලා හිටියත් බෑ නවත්තන්න. එතකොට දැන් ලංකාවේ බෞද්ධකම හුවා දක්වන්නේ කාන්තා සමිතියෙන් දායක සභාවෙන්නේ. බෞද්ධකම හුවා දක්වන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්. ඒකට එන්න සමහරට එයා හාමුදුරුව දැකලත් නැති වෙන්න පුළුවන් කවදාවත්. දැන් මේ අපේ බණහනා ඉන්නෝ කවදාවත් අපිව හම්බෙලා නැහැ. ඒවන්ට ධ්‍යාන සමාපatti දිනු කරගත්ත අය ඉන්නවා. කවදාවත් දැකලා නැහැ. එහෙමයි ඉන්නවා. එතකොට දැන් මේක ඇතුලේ අපි ගොඩාක් දේවල් කරන්න ඕනේ. අපි එක පැත්තකින් විමසලා බලන්න ඕන. එතකොට අපි එක පැත්තකින් විමසලා බලන්නේ කොහොමද? පින්වත්නි, ඕගොල්ලෝ මේකට අදාළ වැඩපිළිවෙලක් හදන්න ඕන. සීලේ ස්වභාවයෙන් ආයාසයෙන් නෙමෙයි, નિરાයාසයෙන් එන්න ඕන. දැන් ඕගොල්ලෝ පන්සිල් ටික, ওই පන්සිල් ටිකෙන් නිවෙන්න පුළුවන්. ඒකේ අර පන්සිල් වල සංස්කෘතික ශ්‍රාවකත්වයේ ඉතා මානව හිතවාදීකම. ප්‍රාණඝාතේ කරන්නේ. තේතොට මේ ජීවත් වෙන්න තියෙන අයිතිය පරිස්සම් වෙනවනේ සත්‍යයගේ. ප්‍රාණඝාතේ කරන්නේ. ඒක සංස්කෘතිකයි. ඇයි මට වගේම ඔයාලටත් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ කියන එක පිළිබඳ ප්‍රවේශමක් තියෙනවා. ඒක හොඳ සංස්කෘතික සීමාවක් නේක. දැන් සමහර ආගම් තියෙනවා අපේ ආගමට විරුද්ධ නම් අපි මරන්න උනත් පුළුවන් වගේ අදහසක් තියෙන ආගම් නැද්ද ලෝකේ? අපේ ආගමට විරුද්ධ නම් බෑ මෙහි. යාව ඝාතනය කරන්න උනත් පුළුවන් මට්ටමට ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ආගමික හැඩයන් තියෙනවා මේ මහ පොළොවේ. ඒක අතර මේ පන්සිල් වගේ බොහොම බලන්නේ මොකෝච්චර මානව හිතවාදීද පරිසර හිතක ප්‍රාණඝාතේ කරන්නේ කියන එක උදේට සිහි කරාට පස්සේ මොකක්ද ඒකේ? ඔක්කොටම ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන. මතක තියාගන්න මේ ජීවත් වෙලා ඉන්න අයගේ අයිතියයි අපි පරිස්සම් කරන්නේ. මැරිච්ච අයගේ හිම නෙමෙයි. දැන් ලංකාවේ උපාසකම්මලට හාල් මැස්සුන්ට තියෙන මෛත්‍රියේ නැහැ නී පින්වත් නී ජීවත් වෙලා ඉන්න සත්වයාට. සමහර අයට හාල් මැස්සුන්ට තියෙන කරුණාව නැහැ මේ ජීවත් වෙලා ඉන්න සත්වයාට. හාල් මැස්සෝ කණේක ගැන බලන්න කො ලංකාවේ තියෙන විසංවාදය. මාළු කෑලි කණේක ගැන මං කියන්නේ ඇත්තටම නිර්මාංශකම හොඳ එකක්. හොඳ එකක්. හැබැයි ඒක ගුණයක් කියලා එහෙම හිතන්න එපා. ඒක මානවහිත ගුණ කියන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාංග මාර්ගයේට. පින්වත්නි මාළු කන්නේ නැති එක මාළු උමලකඩ කන්නේ නැති එක ගුණයක් විදියට යම් කෙනෙක් දැක්කොත් එහෙම සම්මාදිට්ඨියට මොකද වෙන්නේ? මේවනේ ಗುಣධර්ම. සම්මා සතිය අන්න ಗುಣ. සම්මා සමාධි ඒවනේ ಗುಣධර්ම. උම්මලකඩ කන්නේ නැහැ කියන එක ගුණයක් විදිහට දැක්කොත් කන ඔක්කොටම ගරහන්න පටන් ගන්නවා. බලන්නකෝ ඔය හාල්මැස්ස කන අයගේ වැඩ. හාල්මැස්ස කන්නේ නැති අයගේ බලන්නකෝ යාලා කොයි වෙලාවෙත් ඉන්නේ පටිගේකි. වස්මාලු කන්නේ නැති මං කියන්නේ කන් නැතුව අවංකව ධර්මයක් දිනු කරන අයත් ඉන්නවා. අවංකව නිර්මාංශව ගුණධර්ම යාලා පුද්ගලිකව එක ගුණය ඒක ඇතුලේ පිළිවෙත් පුරනවා. පිළිවෙත නැති අය බලන්නකෝ. පිළිවෙත නැති අය හැම වෙලාවකම ද්වේෂයෙන් ඉන්නේ. අනුන්ගේ පිඟන් දිහා බලබලන ඉන්නේ. හාල් මැස්ස කණේකට කන් නැති එකට වඩා අනුන්ගේ පිඟන් දිහා බලන එක මොනතරම් අසත්පුරුෂද බලන්නේ. මේ මල්ලංගේ කන මං දෙක කෑම කනකොට මම කන ගමන් ළඟ ඉන්න කෙනාගේ පිඟාන දිහා බලන්නේ කොච්චර කැතයිද බලන්න. අවංකව කන්නේ නැත්තම් පිළිවෙතට පහසුයි ඒක. මෙතන තින්න පුළුවන් කන් නැති අය. පිළිවෙතට පහසුයි. ඒක ඇතුලේ තියෙනවා තව ಗುಣධර්ම හදන. ඒ ಗುಣධර්ම නැතුව විතරක් උම්මලකඩ කන්නේ නැති එක හුවා දක්වන්න එපා. ඒවා ಗುಣ නෙමෙයි. ඒවා යාගේ අරුචිය. යාට රුචියක් නැහැ. ඒකයි ඔය. නැතුව ಗುಣධර්ම නම් තව කොච්චර ඒවා තියෙනවද හදන්න? සතර සතිපට්ඨානේ, සතර සම්‍යප්ප්‍රදාන වීර්ය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත භුජංග ආරි අන්න ඒවනේ ಗುಣධර්ම. අරක ගුණයක් විදියට සැලකුවොත් එහෙම ಗುಣධර්ම වලට මොනවා වෙයිද? ඔගොල්ලෝ උම්මලකඩ කන්නේ නැත්තම් කන්නේ ළඟ ඉන්න කෙනා කනවනේ. ඉත කාපුදී මම මොනව කරන්නද? මට පුළුවන් ද එයාට මේ එළවලු කවන්න? මොකද එයා කවුද මං කවුද? දැන් මල් ළඟ ඉන්න කෙනාට එළවලු කවන්න පුළුවන්ද මට? මොකද මං එයා කන පස්සෙන් යන්න පුළුවන්ද මට? එයා කනවනම් එයා කාපු කන දෙයක් කාපු ආවේ. මම කන්නේ නැත්නම් කන්නේ ඇච්චනයි. ඉන්ස එයාගේ පිඟාන මට වැඩක් නැහැ. මොකද බත්මාළු පිණිවල හැටියට නිවන් දකින්නේ නැහැ කවුරුත්.
මොකද අපගේ භාග්‍යතුන් වහන්සේම වදාලා මහණෙනි මම මේ කාලේ මේ දෙඹර ගෙඩියක් කාලේ ඉඳලා තියෙනවා කියනවා. සාරිපුත්ත අහනෝනේ කියනවා සාරිපුත්ත ආහාරයෙන් සුද්ධියක් ලැබෙනවා නම් පළවෙනියෙන් මට ලැබෙන්න ඕනේ කියනවා. මම මේ අලුතෙන් පැටව දාපු දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බීලා තියෙනවා කියනවා දුර්ගේශ්වරි වල ඉඳලා. ඒ දවස්වල මේ ගවයොන්ගේ පාපහාර වැදිලා වීසි වෙලා දවස් ගාණක් වැටිලත් ඉඳලා තියෙනවා කියනවා. අපි මේ බෝධිසත්වයන් වහන්සේ ගවයොන්ගේ කකුල වැදිලා ගවයෝ පයින් ගහනකොට ගවයොන්ගේ පාපහාර වැදිලා වැටිලා ඉඳලා තියෙනවා කියනවා. දවස් ගාණකයි නැගිටවන්නවත් කෙනෙක් නැහැනේ දුර්ගේශ්වරි වල. ඒ කාලේ සාරිපුත්ත මම තරම් ආහාරෙන් විමුක්තියක් හෙව්වේ නැහැ කියනවා කවුරුත්. හැබැයි සාරිපුත්ත ආහාරෙන් නිවන නම් වූ අබමල් රේණුවක්වත් හම්බුන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ එකෙන් කියන්නේ ආහාරෙන් සුද්ධිය හොයන්න එපා, ප්‍රතිපත්තියෙන් සුද්ධිය හොයන්න කියලානේ. ප්‍රතිපත්තියක් නැතුව පින්වත්නි මේ මොහොතේ මට ලැබෙන පිඟාන කියන ආහාර ටික කියන්නේ පෙර මම සසර දීපු දේ එච්චරයි. මට ලැබෙන බත්මාළු පිණි ප්‍රණීතයි නම් මම ප්‍රණීත දේවල් දීලා සසර. මට දංකුඩ ලැබිලා නම් පෙර ගොරෝසු දේවල් දීලා ඉච්චරයි. කවුද මට දංකුඩ ගෙනාවේ? ඇයි දන්නේ නැද්ද මෙහි අපි දංකුඩ කන්නේ කියලා? දංකුඩ ගෙනාපු අය බලන්න එපා. දංකුඩ ටිකකින් යැපෙන්න වෙච්ච මට්ටමට තමන්ගේ දුරවල වෙච්ච පරණ සංස්කාර ටික බලන්න. එතකොට කවදාවත් ගෙදර මේ විදියට බැලුවොත් ගෙදර අරගල නැහෙනි. ඇයි ඔයා දන්නේ නැද්ද මං ඔවා කන්නේ කියලා? ඔය නම් මට රිද්දන්න තමයි ඔවා ගෙනත් තියෙන්නේ කියලා කවදාවත් මහත්යෙන් ඇඟට ගොඩ වෙන්න එපා. කිසි තේරුමක් නැහැ. අමිහිරි කෑමත් එක්ක මට අද දවල්ට ඉන්න වෙලා නම් අමනාප කෑමක්, ඒක පෙර අමනාප සංස්කාර ටික කියලා බලන්න. මනාප කෑම නම් ලැබිලා තියෙන එක මනාප සංස්කාර ටික කියලා බලන්න. ඔයාලා කැමති විදියට කෑම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් සමහරට පොල් සම්බෝල ගලේ අඹරලා කන්න කැමති කෙනෙකුට අතින් අනලා දුන්නොත් එහෙම සමහරට ධර්මයක් නැති වයසක අම්මා කෙනෙක් ඕකත් එක්ක ලොකුවට පැටලෙ ඉන්න පුළුවන්. ඇයි දන්නේ නැද්ද මං ඔහොම කන්නේ කියලා? දැන් අර වයසට යනකොට ධර්මයක් දුර්වල වුණොත් එහෙම අර එන්නේ ඇතුලින් ධර්මේ නෙමෙයි දුෂ්ටකම එන්නේ. එතකොට සමහරට විශාල කෝන්තරයක් ඇති වෙන්න පුළුවන්. අපි ඔහොම පොල් සම්බෝල කාපු જાතියක් නෙමෙයි කියලා. ඉතින් කොරන්න දෙයක් නැහැ, කන්න වෙනවා. ඇයි? සසර දීපුවා තමයි ඔය ලැබිලා තියෙන්නේ. ඉතින් සතුටු වෙන්න ඕන. අතේ අනලා නෙමෙයි පොල් ටිකක් හරි මේ වෙලාවේ කාලා බඩ පුරව ගන්න හම්බෙච්ච එක ගැන. ඇයි? කී දෙනෙක් කන්න නැතුව උඩ බලන් ඉන්නවද ලෝකේ? එහෙම වෙලාවක බඩගින්න නොදැනින මට්ටමට මාතුල මොනවහරි සංස්කාරයක් විපාක දීලා ඒ විදිහට ඕගොල්ලෝ මේ පුරාණ සංස්කාරමයි දකින්න ඕන. එතකොට ඒක ඇතුලේ තියෙනවා පටිච්ච සමුප්පාද ධර්මයක්. එයාට එයාව නිවන්න අලුතෙන් මේ ඔයා කලබල වෙන්න එපා, ඔයා බෞද්ධයෙක්නේ කියලා කියන්න ඕනේ. එයා කලබල නැහැ පින්වත්නි. එයා තුල අර කලබලකම ඉන්නේ නැහැ, නිකම්ම ඉන්නේ නැහැ. එතකොට දැන් මට මතකයි එක වතාවක් එක අම්ම කෙනෙක් හම්බුණා. එයා ගොඩාක් ගෙදර අයත් එක්ක ද්වේෂෙන්ලු. එයා කොයි වෙලෙත් කියනවලු වැඩිහිටි නිවාසයකට ගිහින් දාපල්ලා කියලා. එතකොට දැන් මට ළඟට මට හම්බුණා, මට කිව්වා ඇයි කියලා. ඇහුවා නෑ ඒ කාලේ හාඳුරනේ මේ මම අපි ඒ කාලේ මේ පොඩි උන් වට කරගෙන මම පන්සල් ගියා. දැන් මුන් පන්සල් යනවා මාව එක්කරන යන්නේ. ඔන්න එයාට තිබ්බ ප්‍රශ්නේ අම්මට. ඉතින් එයා බොහොම අහිංසක අම්ම කෙනෙක්. එයා ඉතින් පන්සල්ට යන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙක්. එතකොට යා වැඩි මේ දරුවන්ට මේක හේතු ගන්නවන්න තමයි කියන්නේ මාව වැඩිහිටි නිවාසයකට දාපල්ලා මට මෙහෙ හරියන්නේ නැහැ කියලා. එතකොට ඒකට ආසන්නතම හේතු විදියට ඒ අම්මා කියන්නේ මොකක්ද දන්නවද? ළඟදී පන්සල් ගියා හවසක දරුවෝයි මුණුබුරුයි ඔක්කොම මාව එක්කරගෙන ගියේ නැහැ. එතකොට යා ඒක එයායික ඇතුළට ගත්ත විදිහ කොච්චර දුර්වලයිද බලන්න. එතකොට හරි ඕගොල්ලෝ පින්වත්නි එළියේ ලෝකේ නිසා නොකැළඹෙන මට්ටමනේ ඇතුළාන්තයේ සංසුන් කරගන්න. තමන්ගේ ඇතුළ බලන්න පටන් ගන්න. එතකොට එයා කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඔව්, එතකොට එයා කොහොමද ඒකට ප්‍රතිචාර? පුතේ ඉතින් ආච්චි වයසයිනේ, සීයා වයසයිනේ, ඒ නිසා ආච්චිටත් එක්ක ඔයා වඳින්න. අන්න ප්‍රශ්න ඉවරයිනේ. ආච්චි වෙනුවෙනුත් වඳින්න පුතේ කියලා කිව්වහම එයා සංසුන්නේ. එයා මොන්නතරම් විතර්ක හදා ගන්නවද දරුවෝ ගැන, මුණුබුරුවෝ ගැන? ඉතින් එයාට යන්න බැරි නම්, උස්සගෙන යන්නත් බැරි නම් තිම්මක් කරන්නද? එතකොට එයාගේ කයනේ දකින්න ඕන. මලන කලින් කොච්චර ලස්සනට මම පන්සල් ගියපු මිනිස්සෙක්ද, දැන් මන් දුරවල වෙලා නේද? අනේ භාග්‍යතුන් වහන්සේ ජරා මරණ දුකෙන් සත්වයා යට වෙනවා කිව්වේ ඒක මේක නේද? මම මේ දවසින් දවස මරණාසන්න වෙනවා නේද? ඒක නේද මට අද දෙපයින් හිටගෙන ආරාමයට යන්න බැරි කියලා තමන්ගේ රූපේ රූපස්කන්ධේනේ දකින්න ඕන.
දිරදිරා යන ජරාවට පත්වෙන ජරා මරණ දුකෙන් පීඩා විඳින තමන්ගේ කයනේ ආ දකින්න ඕන. එතකොට අර දරුව පන්සල් එක්කරන නොගිය එකම එයාට කායානුපස්සනාවට නිමිත්ත වුණානේ. එයාට කායානුපස්සනාවට නිමිත්ත දරුව පන්සල් එක්කරගෙන නොගිය එකමයි. දැන් දරුව පන්සල් එක්කරගෙන යන්නේ නැතිකොට එයා තුල එයා කැමති යන්න. නමුත් එයාට එක්කරගෙන යන්නේ නැත්තම් එයා තුල එනවා නේද අමනාප සහගත දෝමනස්සය. එයා බලන්න ඕනේ එක්කරගෙන යන්නේ නැති දරුව නෙමේ. එයා දකින්න ඕන මගේ හිත තුල දෝමනස්සයක් හටගත්තා නේද? මේ දෝමනස්සය ඇති වෙන්නේ ස්පර්ශයෙන් නේද? පස්සපච්චය වේදනා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට මේ මගේ ඇතුලේ ඇති වෙන දෝමනස්සය නිරුද්ධ වෙලා යනවා නේද? නිරුද්ධ වී යන දෝමනස්සයක් නේද මගේ හිතේ මේ ස්පර්ශයෙන් හටගෙන තියෙන්නේ කියලා. එයා එයාගේ දෝමනස්සය ඇති වී නැති වී යන විදිහට දකින්න ඕනේ. එතකොට අර දරුව පන්සල් එක්කරන නොගිය එකමයි එයාට වේදනානුපස්සනාවට අනුබලය දුන්නේ. ආය අමුතුවෙන් භාවනා කරන්න ඕනේ නැහැ. එයා ලෙඩ ඇඳේදී සෝවාන් වෙන්නේ. ලෙඩ ඇඳේදී ආ මාර්ගඵල ලබනවා. එහෙම ලෙඩ ඇඳේදී මඟඵල කරා යන්න පුළුවන්. මෙහෙම ශාසනයක් මේක. අන්න එහෙම Tamanගේ අර ඒ ඔන්න ඕවට ಗುಣධර්ම කියන්නේ. ඒවට තමයි ಗುಣධර්ම කියලා කියන්නේ. Tamanගේ ಗುಣධර්ම හුවා දක්වන්න අනේ අපි නම් උම්මලකට කැලලක්වත් කන්නේ කියලා කියන එකකින් අර ඒකෙන් කියන්නේ අර එයාගේ බෞද්ධකමනේ. දැන් බලන්න ලංකාවේ මිනිස්සු බෞද්ධකම හඟවන විදිය. පුතා කොච්චර බෞද්ධද කියනවා නම් හාඳුරුනේ උම්මලකට කැලලක්ව කටේ තියන්නේ. අන්න එහෙම. ඒ කියන්නේ එයා හිතානින් උම්මලකට කන්න නැත්තම් බෞද්ධ කියලා. බෞද්ධකම ඉන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක. සීල සමාධි ප්‍රඥාවත් එක්ක. පිඟානේ උම්මලකට තියනවද එළවලු තියනවද කියන එකෙන් නෙමෙයි. ඒක එයාගේ රුචිය අරුචිය. කෑම විමුක්තියට සම්බන්ධ නැහෙනි. එයාගේ රුචිය හෝ අරුචිය. හොඳයි උම්මලකට කන්නේ නැති එකම හොඳයි සාන්තයි ඒක. හනි හොඳ හරිම සනීපයි ඒක. එයාතුල අර ආහාර රස තණ්හාව දුරවලයිනේ. ඒක හොඳ දෙයක්නේ. හැබැයි ඒක ඇතුලේ යාට තියෙන ලස්සන දෙයක් හදාන්න මොකද්ද? ප්‍රතිපත්තිය. ඒ නිසා ලෝකේ හැම දෙයක්ම කමටහනක් කරගන්න. ඔයගොල්ලන්ට ඒක තමයි කියන්න තියෙන්නේ. තමන්ගේ සිතම දකින්න. ලෝකයේ ප්‍රතිචාරයේ ගෙනෙන පුද්ගල භාවයක් දකින්න එපා. තමන්ගෙම සිත දකින්න. ඒ අරමුණු වලට තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තමන්ගෙම සිත දකින්න. ඒ සිත දකිනකොට සිත තුල හටගෙන බිඳිල යන බව පෙනේවි පින්වත්නි. එතකොට එයාට උදයබ්බ ඥානයක් උපදින්නේ. අන්න එක විදර්ශනා ඥානයක්. නිවන් දකින්න උදව් වෙන මූලික ඥානය. මේ සිත බිඳිල යන ආකාරයේ පෙනේවි. සිත නිරන්තරයෙන් බිඳි බිඳි යනවා. හරියට අබෑට මේ කබලකට දැම්මම පුපුරලා යනවා වගේ. හටගත්තට වඩා බිඳෙනවා. දැන් වතුර මේ වහිනකොට පෙන බුබුලු බත් මුට්ටි ඉදෙනකොට පෙන බුබුලු නගිනකොට ඒවා එකපාරම ඇවිල්ලා එකපාර පුපුරලා යනවා. හටගත්තට වඩා වේගෙන් බිඳිලා යන බව තේරේ විහිත. ඒකට අපි කියන්නේ බංගානු දර්ශන ඥානෙ. අන්න විදර්ශනා ඥානෙ. ඔහොමයි සෝවන් වෙන්නේ. ඒ විදිහට දකින්නකොට මෙහෙම හිතක්ද මම මේ නඩත්තු කරන්න කියලා මේ හිතේ පැවැත්ම කියන එක ගැන ඔයාලට යම් කිසි තැතිගැන්මක් උපදීවි. සිතනම් කොහෙවත් පවතින්නේ. එතකොට බං ඒකට අපි කියන්නේ බයතුපට්ටාන ඥානය කියලා. බයතුපට්ටාන ඥානය කියලා. මිබඳු සිතක් තියෙන නිසා නේද ඇති වෙලා නැති වෙලා යනකොට මට මේ දුක හටගන්නේ. අනේ මේ සිත නිරුද්ධ වෙන එකමයි හොඳ කියලා පින්වත්නි සිතේ ආදීනෝම් පෙනේ ආදීනවානුපස්සී ඥානය. ඔන්න ඔවටයි විදර්ශනා ඥාන කියන්නේ. වෙන ඔය ඥානයි පින්වත්නි බුද්ධ ශාසනය ඉස්මතු කරගන්න ඕන. ඒ බඳු ඉස්මතු කර ගැනීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.